කොහොමද? අද අපි බලන්න හදන්නේ The Walking Dead Season 10 Episode 12. අපිට වෙනවා සටන ඇවිල්ලා හොඳටම යනවා අපේ කට්ටියගේ හිල් ටොප් එකේ තියෙන wall එකක් දැන් ගිනි ගන්නවා zombiලා මෙතනින් ඇතුලට එන්නත් පටන් අරන් අපේ කට්ටිය සටන් කරනවා තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව. මොකද මේගොල්ලන්ට සටන් කරද්දී තවත් අවධානයෙන් සටන් කරන්න වෙනවා සමහර තැන්වල මේගොල්ලන්ට ඇටැක් කරනවා විස්පර්ස්ලත් ඇවිල්ලා ඒගොල්ලෝ zombie වගේ නෙවෙයි. මේගොල්ලෝ zombiලා මරලා මරලා ඒගොල්ලන්ව තාපයක් විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරනවා එන කට්ටියගේ වේගය අඩු කරගන්න. මේ වෙලාවේ හිල් ටොප් සම්පූර්ණයෙන් ගිනි අරගෙන තියෙන්නේ. මේ වෙලාවේ කොහමද ලීඩියා සටන් කරගෙන ඉද්දි මේරි ඇවිල්ලා කියනවා ඔයා යන්න එපා එළියට ඇල්ෆාට ඔයාව ඕනි කියලා. මේ වෙලාවේ ඉස්කෙල් පුංචි ළමයි ටික අරගෙන පැනලා යන්න හදන්නේ ඩැරිල්ට පොරොන්දු වුණු විදියට. හැබැයි ඉස්කෙල්ට ජූඩිත් හොයාගන්න බෑ. මේ වෙලාවේ ජූඩිත් සටන් කර කර ඉන්නවා. සටන් කර කර ඉද්දි ජූඩිත් අනිනවා එක්කෙනෙක්ට ඒ ඇත්තටම විස්ප කෙනෙක් යාව මරන්න හදද්දී ආ එපා එපා කියලා කියනවා. හැබැයි යා මැරෙනවා. ජූඩිත්ට මේකට අප්සට්. ලැවිලා ජූඩිත් එක්කගෙන යනවා. මේ අතරතුර උඩට වෙලා කැරොල් පුළුවන් තරම් zombiලා බිම දාන්න බලන්න. යෝජින් දකින්න බිල්ඩින් එක උඩ ගිනි ගන්නවා. යා පහු දුවනවා යාගේ රේඩියෝ ස්ටේෂන් එක පැත්තට. මේ අතරතුර අපේ කට්ටිය පුළුවන් තරම් zombiලව ඒගොල්ලෝ එන පටු තැනකින් නවත්තන්න උත්සාහ කර කර ඉන්නේ. ඒගොල්ලෝ zombiලා ගෙම්ම තාප්පයක් හදාගෙන. ඒ වෙලාවේ අපේ කට්ටිය දිගට හරහාට සටන් කරනවා තවත් පැති වලින් විනාශ වෙලා zombiලා ටික ටික ඇතුළට එද්දි. මේක දකින්නවා මැග්නා වගේ zombi කෙනෙක් වගේ මේ පැත්තට ඇවිදගෙන එනවා. ඒ වගේම කැරොල් බලාගෙන ඉන්නවා එක එක තැන් පුපරනවා අර කට්ටිය ටැග් කරලා ගිනි තියලා තියෙන නිසා. කැරල්ට හිතාගන්න බෑ දැන් එයා මොකක්ද කරන්න කියලා. දැන් එලි වෙලා කට්ටිය මැරිලා නැති කට්ටියව මර මර යනවා. ඊගන් ගොඩක් තුවාලලා ඉන්න කට්ටියගේ ඔලුවටම ගහලා ඉවර කරනවා. මේ වෙලාවේ ඇල්ෆා ඇවිල්ලා කියනවා හදවතට අනින්න මට මේ ගොල්ලන්ව zombiලා විදියට ඕනි කියලා. මේ වෙලාවේ නීගන්ට තේරෙනවා ලිඩියාව හොයන්න කියලා ඇල්ෆා. ඇල්ෆා ලිඩියාව හොයන ගැන කතා කර කර ඉද්දී බීට ඇවිල්ලා කියනවා මැරිච්ච අය අතර ලිඩියා නැහැ කියලා. බීට නීගන් නොයනවා එහාට මෙහාට ඉන්න zombie රංචුව එකතු කරන් එක තැනකට අරන් එන්න කියලා. හැබැයි නීගන් ගිහිල්ලා කරන්නේ එක එකව බිම දාන එක. ඒ වගේම නීගන් මේ වෙලාවේ දකිනවා ලිඩියා ඒ පැත්තකට දුවනවා වගේ. ඒරොන් තුවාල වුණ ලූක්වත් අරගෙන වෙන පැත්තකට බේරෙන්න යන ගමන් ඉන්නේ මේ වෙලාවේ ඒරොන් දකිනවා නීගන්ව. හැබැයි මේ වෙලාවේ ඒරොන් නීගන්ට ගහන්න යද්දී zombie ටිකක් එනවා නීගන්වත් පාස් කරන් ඒරොන් පැත්තට අනිත් පැත්තෙන් ලූක් පැත්තට. නීගන් දන්නවා ඒරොන්ට මෙතන බේර ගන්න පුළුවන් කියලා එතනින් පිටත් වෙලා යනවා ලිඩියා ගිය දිහාට. කොමාරි මේ වෙලාවේ නීගන් නැවිලා ලිඩියාව අල්ල ගන්නවා. ඇල්ඩන් බබාවත් තරන් යන ගමන් ඉන්නේ කෙලි ඉන්නවා. ඒ වගේ මේගොල්ලන්ගේ පිටිපස්සෙන් මේරි ආයුධගෙන එනවා. මේරිලනවා බබාව මම නලවන්නම් කියලා. මොකද බබා අඬන ඉන්නේ නැලවෙන්නේ නැහැ. වැල්ඩන් දෙන්නේ නැහැ. මොකද ළමයාව මැරෙන්න දාලා ගේ කට්ටියට දෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේරි ආයෙල්නවා බබාව දෙන්න මම නලවන්නම් කියලා. ඇල්ඩන් දෙනවා මේරිට. මේරිට පුළුවන් වෙනවා බබාව නලව ගන්න. ඇල්ඩන් අහනවා මේරිගෙන් ඔයාගේ සහෝදරයගේ නම මොකද්ද කියලා. එයා කියනවා එයාගේ නම ෆ්‍රැන්සිස් කියලා. කොමාරි ඒ වෙලාවේ මේරිට තේරෙනවා කට්ටි එනවා කියලා. මේරි කියනවා පික්මන්ට මෙතනින් පිටත් වෙමු කියලා. බබා අඬනවා. බබා වරන් දුවන්නත් දිහක් නැහැ zombiලා වට කරලා. ඒ වෙලාවේ කෙලි දකින්න එතන තියෙන වෑන් එකක් පරණ අතල්ලා දාපු ඒගොල්ලෝ ඒක ඇතුළට රිංග ගන්න හදන. කොමාරි අන්තිම මොහොතේ දොර අරගෙන කට්ටිය රිංග ගන්නවා. කෙලි ඇල්ඩනු රිංග ගත්තට පස්සේ බබාව මේරි ඒගොල්ලන්ට දීලා මේරි දොර වහලා දානවා. මේරි කරන්නේ කෑ ගහ ගහ යාගේ පැත්තට zombi රංචුව ගෙන්න ගන්න එක. මේරි පුළුවන් තරම් zombiලා ටික ඔක්කොම මරලා දාලා එයා නිදහස ඉඳලා ආපහු හැරෙද්දී බීට ඇවිල්ලා මේරිට අයිනවා පිහේ. බීට කියනවා උඹ දැන් අපිත් එක්ක ඇවිදී කියලා. එයා මේරිව මරලා බිම දානවා. ඒ වගේම මේරිට පුළුවන් වෙනවා බීටගේ මාස්ක් එකේ කෑල්ලක් අයින් කරලා දාන්න. බීට මේරිව ඇදගෙන ගිහිල්ලා ගහක් මුලට දානවා. මේ වෙලාවේ කොහොමාරි බීටා මාස්ක් එකේ ඉතුරු කෑල්ල ගිහලා හොල ගද්දී එතන එනවා තවත් විස්පර් කෙනෙක් ඇවිල්ලා කියනවා ඒ ඔයා නේද කියලා. එයා කියනවා කටහඬ පුරුදු බවක් දැනුණා. හැබැයි මං දැක් මූණ දැක්කේ කියලා. ඒත් එක්කම බීටා එයාටත් වැඩේ දෙනවා. බීට බලාගෙන ඉන්නවා මේරි zombie කෙනෙක් වෙලා නැකිලා එනකන්. නැකිලා එද්දිම අනිත් පැත්තෙන් ඊදලයක් ඇවිල්ලා මේරිව වැටෙනවා. බීට දුහන්න ගන්නවා ඇල්ඩන් තමා තියලා තියෙන්නේ. මේ වෙලාවේ කොහොමාරි අපිට පේනවා කැරොල් ඉන්නව එක තැනක. එතන යුජිනිත් ඉන්නවා. එයා උත්සාහ කරන්නේ යාගේ රේඩියෝ එක හදාගන්න. ඒ වගේම මැග්නා zombi කෙනෙක් වෙලා නැහැ. එයා කොහොමාරි බේරිලා ඇවිල්ලා මෙතන ඉන්නවා. එයා මියුකෝ එක්ක කතා කර කර. එයාත් zombi කෙනෙක් වගේ ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ කට්ටියත් එක්ක මෙතෙන්ට එන්න ඕන නිසා. ඒ වෙලාවේ මැග්නා කියනවා කොනි එයයි දෙන්නම රංචුවත් එක්කම ආවා. හැබැයි එක තැනකදී එයාට කොනිව මගහැරුණා කියලා. ඒ වගේම මේ වෙලාවේ කැරොල් අපි යන් කියලා කියද්දී මියුකෝ බයිනවා ගිහිල්ලා ඔයා සමාව ගන්න ඕනේ වැඳ වැටිලා ඔයා කරපු දෙයට මැග්නාගෙන් කියලා. ඒ වගේම මැග්නා වෙලාවේ කැරොල්ට පහරකුත් ගහනවා. මේ වෙලාවේ කැරොල් පැත්තක ගිහිල්ලා වාඩි වෙලා ඉද්දි එතන zombie කෙනෙක් උඩට ඇවිල්ලා කොල්ල ගොඩේ ඉඳලා කැරොල්ව අල්ලන්න උත්සාහ කරනවා. කැරොල් කරන්නේ zombie ව තල්ලු කරලා දාන එක. ඊට පස්සේ යූජින් මෙතෙන්ට එනවා. කැරොල් එයාව මරලා දානවා. ඒ වගේම කැරොල් මේ වෙලාවේ අහනවා යූජින් ගෙන් ඔයා දන්නවද ඔයාට තේරෙන විදිය ඔයාට මොන හරි ගොඩක් ඕමනාවක් තියෙනවා. ඔයා ඔයාගේ මුළු ධෛර්යයම දාලා ඒ පැත්තට යන්න හදද්දි
ඔයා ළඟ හිටපු මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම ඔයත් එක්ක තරහ වෙනවා. ඒ වගේම සමහරට සමහර කට්ටිය මැරෙනවා. ඒ ෆීලිං එක ඔයාට තේරෙනවද කියලා. අතරම කැරොල් දැන් ඉන්නේ ඒ වගේ අවස්ථාවක. ඒ වෙලාවේ යුජින් වාඩිලා අහනවා ඔයාගේ ජීවිතේ ලොකුම මීටින් එක ඉස්සරහට එනවනම් ඔයා මොකක්ද කරන්න ඕනේ කියලා. කැරොල් කියනවා ඒක ඒ තරම්ම වැදගත් නම් ඔයාට තියෙන්නේ යන එක විතරයි කියලා. ඒ වගේම යුජින් තවත් කියවද්දී කැරොල් කියනවා යුජින් ඔයා ගිහිල්ලා ගෑනු ළමයව හම්බෙන්න කියලා. කැරොල් මේ වෙලාවේ මෙතන තිබිලා අහුල ගන්නවා ලිඩියාගේ ස්ටික් එක. මේ වෙලාවේ ඩැරෙල් යනවා රොසිටත් එක්කන් තවත් කට්ටියක් ඉන්නවා ජෙරි නබිලා කට්ටිය. ඒ වෙලාවේ ළමයි ටික මෙතන නැහැ. රොසිට අහනවා ඉසිකේල් ළමයි ටික පරිස්සම් කරගෙන ඇද්ද කියලා. හැබැයි මේ වෙලාවේ ඩැරෙල් එනවා ඉසිකේල්ට බබාලා අරන් යන්න කියපු තැන. හැබැයි එතන කවුරුත් බබාලා නැහැ. ඊළඟ නබිලා කලබල වෙලා කෑ ගහනවා කොහොමගේ බබාලා කියලා. හැබැයි ජෙරි සනසනවා ඒගොල්ලෝ ඉන්නේ ඉසිකේල් එක්ක බය වෙන්න එපා කියලා. කොහමද මේ වෙලාවට පේනවා අර්ල් තමයි බබාලා වේරගෙන තියෙන ඉසිකේල්ට මොනා වුණාද කියලා හොයාගන්න නැහැ. අර්ල් කොහොමාරි පොඩි ළමයි ටිකව එක තැනක තියාගෙන පරිස්සම් කරගෙන ඉන්නේ. මේ වෙලාවේ අපිට පේනවා අර්ල් එළියට ඇවිල්ලා උල් කටුවක් මේසෙකට ගහ ගන්නවා. බලද්දි අර්ල්ගේ අත zombie කෙනෙක් කාලා. මේ වෙලාවේ ජූඩිත් එළියට එනවා අර්ල් හදන්නේ එයාගේ ඔළුව ඇනගන්න වගේ මේ කටුවේ. මොකද එයා කැමති නැහැ ළමයින්ට හානියක් වෙනවට. ජූඩිත් කියනවා මම ඔයත් එක්ක ඉන්නම් මට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙලාවේ අර්ල් කියනවා මට තනියක් නැහැ මට ටැමි ඉන්නවා මගේ පුතා ඉන්නවා ඔයා brave කෙනෙක් ඔයාට පුළුවන් මේ ළමයි ටික ආරක්ෂා කරගන්න කියලා. ඊට පස්සේ ජූඩිත් අර්ල්ට අතරත දීලා ආපහු ළමයි ඉන්න තැනට යනවා. මේ වෙලාවේ ජෙරි දැරළු හොයා ගන්නවා ඉසිකේල් වැටිලා ඉන්නවා තැනක ඉඳලා ඉසිකේල් නැගිට ගමන් කියන්නේ අර්ල් ළමයි ටිකව ගත්තා අපි යන් ළමයි හොයාගෙන කියලා. කොහොම හරි අර්ල් උත්සාහ කරලා කරලා එයාගේ ඔළුව ඇන ගන්නවා යාර හයි කරගත්තු උලේ. ඒ වගේම ළමයි ටික නිදි ජූඩිත් ළමයි ආරක්ෂා කරනවා. ජූඩිත් එළියට යනවා අර්ල්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අර්ල් ඇනගත්තට සම්පූර්ණයෙන් ඔළුවට ඇනිලා නැහැ. එයා zombie කෙනෙක් වෙලා ජූඩිත් අල්ල ගන්නවා. දැන් ඉසිකේල් කට්ටිය අවිල්ලා දොර අරිද්දි බබාලා ටික දුවගෙන එනවා ඒගොල්ලෝ ළඟට. ජූඩිත් ඉන්නවා ඇතුළට වෙලා වාඩි වෙලා ඩැරෙල් ගිහිල්ලා බලද්දි අර්ල් එතන එහා පැත්තේ ඉන්නවා. ඩැරෙල් ගිහිල්ලා ජූඩිත්ව තුරුල් කරගන්නවා. මේ අතරතුර ඇල්ෆා ළඟට එනවා නීගන් එයාවිල්ලා කියනවා ඔයා හොය හොය හිටපු එක මම හොයාගත්ත කියලා. එයා ලිඩියාව ගැට ගහලා තියෙන එක තැනක. නීගන් ඇල්ෆාත් එක්කගෙන එනවා ඒ පැත්තට යන්න. ඒ වගේම ඇල්ෆා කියනවා නීගන්ට ඔයා සිංහෙක් වෙන්න ඕනේ. ඔයා මාත් එක්ක මේ ලෝකේ පාලනය කරන්න ඕනේ කියලා. කොහොම හරි මේ වෙලාවේ නීගන් කියනවා මට ග්‍රීක හොඩිය නම් දාන්න එපා කියලා. මේ වෙලාවේ නීගන් කතාවක් කියනවා එයාගේ වයිෆ් නැතුණ විදිය කැන්සර් එකක් ගැන. ඒ වගේම එයා මැරුණ විදිය ගැන මෙයා ඇල්ෆාට කියනවා. ඇල්ෆා කියනවා මරණයාව නිදහස් කරා කියලා. හැබැයි නීගන් කියනවා මරණයෙන් පස්සේ මට කිසිම දෙයක් දැනුනේ නැහැ කියලා. මට සතුටවත් දුකවත් බයවත් මොකක්වත් දැකුනේ නැහැ කියනවා එයාගේ වයිෆ්ගේ අභාවයෙන් පස්සේ. මම මෙතන ජීවත් වුණා විතරයි ඒක තමයි මගේ ශක්තිය උනේත් කියලා එයා කියනවා. ඒ වගේ මේ වෙලාවේ නීගන් කියන ඔයා හිතන්නේ මිනිස්සු ඔහේ ජීවත් වෙන්න ඕනේ සත්තු වගේ ඉමෝෂන්ස් කියන එක වැඩක් නැහැ. ඔහොම තමයි ඔයා කට්ටියට ජීවත් වෙන්න කියන්නේ කියලා. ඒ වගේම නීගන් කියනවා ඒක මා පිස්සුවක් විකාරයක් ඒක ඔයා හොඳටම දන්නවා කියලා. ඒ වගේම නීගන් කියනවා දැන් ඔයා කියනවා ඔයාට ඔයාගේම දුවව මරන්න ඕනේ මේක ඔප්පු කරන්න කියලා කියලා. ඒ වගේම මේ වෙලාවේ ඇල්ෆා කියනවා ඒක යාගේ ඉරනම කියලා. ඒ වගේම මේ වෙලාවේ ඇල්ෆා කියනවා ඒ රෝගේ ඔයාගේ වයිෆ්ව ගත්තේ ඔයාගේ වයිෆ්ව මැරුණේ ඒක තමයි ස්වභාව ධර්මය නියමය ස්වභාව ධර්මය නියම වුණ විදිහ කියලා. ඒ වගේම එයා කියනවා ලිඩියාවත් ඒ වගේ මේ ලෝකෙන් අපි නිදහස් කරන්න ඕනේ ඒකට තමයි මම දැන් යන්නේ කියලා. මේ වෙලාවේ නීගන් ඉන්නේ දුකෙන්. එතකොට ලිඩියා දඟලලා දඟලලා එයාව ගැට ගහලා තියලා ලනු ලෙහා ගන්නවා. මේ වෙලාවේ නීගන් කියනවා ඇල්ෆාට ඔයා තාමත් ලිඩියාට ආදරේ නේද කියලා. ඇල්ෆා කියන්නේ මම ආදරේ නිසා තමයි මේක කරන්න යන්නේ කියලා. ඇල්ෆාගේ අදහස තියෙන්නේ ලිඩියාව zombie කෙනෙක් කරලා එයා ළඟ තියා ගන්න වගේ. ඇල්ෆා නීගන්ට කිස් එකක් දීලා thank you කියලා එයා යනවා ලිඩියාව හිර කරලා තියෙන ගේ වගේ එක පැත්තට. ලිඩියා කොහොමරි මේ වෙලාවේ අන්තිම ටික ලියා ගනිමින් ඉන්නේ. ලිඩියා බැමි ලියාගෙන දොර අරිද්දී ආන්නේ වෙනම තැනක. ඇල්ෆා ලිඩියා ඉන්නවයි කියලා හිතන මඩුවේ ගිහිල්ලා දොර අරිනවා. එතන කවුරුත් නැහැ. නීගන් කරන්නේ පිහි අරගෙන ඇල්ෆාගේ බෙල්ල කපලා දාන එක. ඊට පස්සේ කිස් එකක් දීලා ඇල්ෆා බිම දානවා. ඇල්ෆාගේ කතාව ඉවරයි. ඊට පස්සේ නීගන් පෝරෝරේක ඇල්ෆාගේ ඔළුව දාගෙන වෙලා විසික් කරනවා අපේ කැරොල්ගේ කකුල් දෙක ළඟට. කැරොල් කියනවා ඔයාට මේකට ටිකක් කාලය ගියා නේද කියලා. ඇල්ෆාට වැඩේ දෙන්න කැරොල් තමයි නීගන්ව යවලා තියෙන්නේ. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවරයි. ඉතින් අපි බලමු ඊළඟට මොනව වෙයිද කියලා. ගිහින් එනම් මේ Home Television සිංහල YouTube channel එක වැඩ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න.